El News Today. Hatta denegarla subscribe kararını. මේ ක්‍රීඩා අමාත්‍යාංශයට එදා නාම යෝජනා බාර දුන්නා. මේ ක්‍රීඩාවේ විනය හදන්න තමයි මම එදා උප සභාපතිවරයා ලෙස මම නාම යෝජනා ඉල්ලුවේ. නමුත් දැන් පත්පික්කි සැවොම දෙනා කිසිම වෙලාවක ක්‍රීඩකයන්ගේ විනයක් හදලා නැහැ. දැන් විනය පිරිහිලා තියෙන්නේ. දැන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බැනලා වැඩක් නැහැ. දැන් අද කුසල් මැන්ඩිස් උපනායක ඊළඟට නිරෝෂෙන් දික්වැල්ල මේ දෙදෙනාම ගිහිලා එංගලන්තයේ බංකුවකට වාඩි වෙලා මේ අනවශ්‍ය විදිහට කටයුතු කළා කියලා තියෙනවා. නමුත් මෙහි ප්‍රධාන කළමනාකරතුමා මණ්ඩයක් එක්තරා මේ වැඩසටහනකදී ඒක එච්චර දෙයක් නෙමෙයි කියලා. තමුන්නාසයට ඒක එච්චර දෙයක් නොවෙන්න පුළුවන්. මොනවා ජරාවක් කන්න ඇති. නමුත් මේ මාතෘභූමියේ සෑම සිරු දිනාටම ඒක ප්‍රශ්නයක් කියන එක තමුන්නාහල දැනගන්න ඕන. මොකද මේ රටේ කීර්ති නාමය රටට කීර්තිය ගේන්න යවන මේ ක්‍රීඩකයන්ට ඇයි තමුන්නාහසේලා ඒ අයට හරියාකාරව දැනුවත් නොකරේ? කොල්ලෝ ඉතින් කොළු කාලේ ඉතින් යනවා ගංජා මිටියක් ගහන්න යනවා, ඊළඟට සිගරට් එකක් බොන්න යනවා, ඊළඟට ඔය බියර් එකක් ගහන්න යනවා. ඒක තරුණ කාලේ වෙන වැඩක්. ඒක අපිට එපා කියන්න බෑ. නමුත් එපා කියන්නත් පුළුවන්. හැබැයි විනය කියන විනය තිබුණා නම් ඕවා කරන්නේ නෑ. නමුත් අද උපනායකයා වෙන කුසල් මැන්ඩිස් අයියෝ සත පාරක් නෑ. පුළුවන් නම් මේ ශ්‍රී ලංකා මාතෘභූමියේ 2,20,00,000 ජනගහනවා ඒගොල්ලන්ගෙන් ඔය දෙදෙනා වැඳලා සමාව ගන්න අපි මේ කරපු දෙයට. නමුත් මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වත්මන් අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ ඇමතිතුමනි, ඔබතුමාලා මේ ක්‍රීඩාව සම්බන්ධව හරියාකාරව සෙල්ලම් කරන්න රටට කීර්තියක් ගේන අය ඉන්නවද? එහෙම නැත්නම් පේල්ලිච්චය පේල් සර්ලා ඉන්නවද? මේ නිසා කල්පනා කරන්න රට පේල් කරන්න එපා. රටේ සංවර්ධනය රටේ මේ ක්‍රීඩාව සම්බන්ධව හරියාකාරව දක්ෂ අය යවන්න. අද බෝඩ් එකේ ඉන්නේ කවුද? සභාපති, ලේකම්ලා, මේගොල්ලෝ වීදුරු කාමරේ ඉන්නේ. මුන් යන්නේ නැහැ ක්‍රිකට් ගහන්න. මුන් කිසි එකෙක් පාලනය කර නොදන්න අයට මුන්ට කුට්ටි ගණන් සල්ලි කණ්ඩ පුළුවන්, අල්ලස් කණ්ඩ පුළුවන්, ජරාව කණ්ඩ පුළුවන්. රටේ කීර්ති නාමය මුන්ට ආරක්ෂා කරන්න බෑ කියන එක මං කියනවා. එදා මම ඔවා ඔක්කොම දැනගෙන තමයි මේ ක්‍රිකට් බෝඩ් එකේ වයිස් චාමෙන්ට ඉල්ලුවේ. අපි වගේ අය ආවනම් මේ අයට මෙහෙම සෙල්ලම් කරන්න බෑ. අද සමහර අය මේ හෙංචයියෝ වෙගෙන පස්සේ යනවා. හැබැයි රටේ කීර්ති නාමය නෑ, කීර්ති භාවය නෑ, රට විනාසයි. උණුත් එකයි මුණුත් එකයි අරුණුත් එකයි. එහෙන් ගොවියන්ගේ ප්‍රශ්න, එහෙන් ඩීසල් ප්‍රශ්න, එහෙන් පෙට්‍රෝල් ප්‍රශ්න, මෙහෙන් ක්‍රීඩාවේ ප්‍රශ්න, මෙහෙන් සහල් ප්‍රශ්න, මේ සියලුම ප්‍රශ්න ගෙනාවේ කවුරුවක්වත් මේ විනයක් නැති පාලනයක් තියෙන රටක විනය නොදන්න අයයි.